ගෞරවනීය ස්වාමීන් වහන්ස, පූජකතුමනි, දෙමව්පියනි, සහෝදර සහෝදරියනි, දූ දරුවනි, දසක කීපයක් තිස්සේ අප නැඟූ හඬට සෙමෙන් සෙමෙන් නමුත් තිරසාර ලෙස සවන් දී අප ඉදිරිපත් කළ වැඩපිළිවෙලට හුස්ම පෙවූ මේ රටේ සියලු දෙනාට ප්‍රණාමය පුද කරනු. ඔබ ලබා දුන් මේ ජයග්‍රහණය තවත් ශක්තිමත් වන්නේ අපගේ වැඩපිළිවෙලට එකඟ නොවූ පිරිස් පවා අප ලබාගත් ජයග්‍රහණයෙන් සතුටට පත්වන්නේ නම් පමණක් බව අප දැඩිව විශ්වාස කරනවා. එනිසා මේ ජයග්‍රහණ අයිතිය අපේ රටේ සමස්ත පුරවැසියන්ටම පිරිනැමීමට මා කැමතියි. අපගේ දේශපාලන ව්‍යාපාරය පිළිබඳව විශ්වාසය තබා විවිධ අවලාද, අසත්‍ය, විකෘති කරන ලද තොරතුරු බැහැර කරමින් අලුත් අත්දැක බැලීමකට බිය නොවී අපගේ දේශපාලන ව්‍යාපාරයට රටේ පාලන බලය ලබා දීමට තරම් සුවිශාල අධිස්ථානයක් තිබූ ජනතාව ඇතුළු සමස්ත ජනතාවටම අප සමග එක්ව මේ රට ගොඩනැන්වීමේ කාර්යභාරයට උරදීමට ශක්තියක් ඇති බව අපගේ විශ්වාසයයි. මෙම ජයග්‍රහණ වෙනුවෙන් අපට පෙරත් අප සමගත් විවිධ කැපකිරීම් කරමින් සමහර විට ජීවිත පවා පරිත්‍යාග කරමින් කටයුතු කළ පරම්පරා ගණනක වටිනා මිනිසුන් ගැහැණුන් සියලු දෙනා අපි ගෞරවයෙන් සිහිපත් කරනු ලබනවා. මෙම ජයග්‍රහණයත් ඒ සමග ගොඩනගන පොහොසත් රටත් ඔවුන් වෙනුවෙන් කරන ලද ගෞරවයක් ලෙස මා දකිනවා. මෙරට ගොඩනැගීමේ කාර්යභාරයේ සාමූහික ප්‍රයත්නයක් එලෙස ඉටු කිරීමේ හැකියාව අප තුළ තිබෙනවා. ඒ සඳහා ඉතාමත් දක්ෂ කණ්ඩායමක් අප සතුව ඉන්නවා. ඒ සියලු දෙනාට ඒ පිළිබඳව දැඩි අධිෂ්ඨානයක් තිබෙනවා. සෑම ශාස්ත්‍රයකටම ව්‍යූහාත්මක වෙනස්කම් කිරීමට පෙර ආර්ථිකයේ ස්ථාවර මට්ටමක් දක්වා ඔසවා තැබීම අවශ්‍ය බවට අප දැඩිව විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් දිගු කාලන හා මධ්‍ය කාලන සැලසුම් ක්‍රියාත්මක කිරීමට පෙර අනුගමනය කළ යුතු කඩිනම් ආර්ථික ක්‍රියාමාර්ග ඔස්සේ කෙටි කාලන ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට අපි කටයුතු කරනවා. අප අපේක්ෂා කරන වෙනස සඳහා සැලකිතු කාලයක් තුළ පියවර රැසක් ගැනීමට තිබෙනවා. ඒත් ඒ සියල්ල රැඳී පවතින්නේ වර්තමාන ආර්ථිකය තුළ ස්ථාවරත්වය හා විශ්වාසය ගොඩනැන්වීමෙන් පමණයි. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කර විස්තීර්ණ ණය පහසුකමට අදාළ කටයුතු ඉදිරියට ගෙන යාමට අප අදහස් කරනවා. ණය ප්‍රතිවගත කරන වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා අදාළ ණය පාර්ශ්ව සමග සාකච්ඡා කර ඒ සම්බන්ධ කටයුතු හැකි ඉක්මනින් නිම කර අදාළ ණය සහන ලබා ගැනීමට අපි කටයුතු කරනවා. ඒ සඳහා මේ රටේ ජනතාව වගේම ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගයත් ලබා ගත හැකි බවට අප විශ්වාස කරනවා. ඒ සහයෝගය තුළින් අපට සාමූහික ජයග්‍රහණ කළ හැකි බව අපි තරයේ විශ්වාස කරනවා. අපට බලය ලබා දීමේදී මහජනතාව තුළ තදි මුල් බැසක සංකල්පයක් වූවේ වෙනසක් ඇති කිරීමයි. මෙතුළින් වෙනසක් යන්නෙන් මෙරට පුරවැසි අපේක්ෂා කරන ලද වෙනස්කම් අතර එක් ප්‍රධාන කරුණක් වන්නේ දේශපාලන සංස්කෘතියේ පවතින සියලු ආකාරයේ අයහපත් ගති ලක්ෂණ වෙනස් කිරීමයි. අද වන විට එය අප භාවිතාවෙන් ඔප්පු කර තිබෙනවා. මෙරට සියලු ආකාරයේ මැතිවරණයන් සලකා බැලුවද පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවුණු එකම මැතිවරණ ලෙස පැවති ජනාධිපතිවරණ ඉතිහාසගත කිරීමට අපිට හැකියාව ලැබී තිබෙනවා. මෙරට ජනතාව අප කෙරෙහි තිබූ විශ්වාසය සනාථ කිරීමක් ඒ තුළින් සිද්ධ වෙනවා. මෙම තත්ත්වය තහවුරු කරමින් ස්ථාවර කිරීම අපගේ අරමුණයි. දේශපාලනයේ බලය ලබා ගැනීම වෙනුවෙන් සංවිධාන වීම සහ ඒ වෙනුවෙන් උපාය මාර්ග ගැනීමට ඕනෑම කෙනෙකුට තිබෙන අයිතිය. දේශපාලනය කරන වෙලාවට දේශපාලන කිරීමත් රට ගොඩනැගීම උදෙසා කටයුතු කළ වෙලාවට ඒ වෙනුවෙන් සාමික එක්වීම වැදගත්කමත් මම මේ මොහොතේ අවධාරණය කරනවා. ඒ සඳහා අවශ්‍ය නායකත්වය අපි ලබා දෙන්න සූදානම්. සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, බර්ග වේවා, මැලේ වේවා, මේ සියලු දෙනාටම අප ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අභිමානෙන් ජීවත් විය හැකි ප්‍රායෝගික රටක් නිර්මාණය වන තුරු මේ රට අසමත් වන වැහැර සමත් වන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය වන ව්‍යවස්ථාමය ආර්ථික දේශපාලනික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අප කිසිසේත්ම මැලිවන්නේ නැහැ. තමන්ගේ ජාතිය, ආගම, පන්තිය, කුලය අනුව මේ රට වෙන්වුණු යුගයේ සහ මුලින්ම අවසන් කර විවිධත්වයට ගරු කරන ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීමට ස්ථිරසාර වැඩපිළිවෙළක් අපි ආරම්භ කරනවා. මේ සියලු කටයුතු සිදු කිරීම වෙනුවෙන් ඒවා මෙහිමට අවශ්‍ය කාර්යක්ෂම සහ අවංක නිලධාරීන් පත්කිරීමේ පීවරන් රැසක් අප මෙහිමට අවසන් කර තිබෙනවා. මහජන සේවාව බිඳ නොවැටෙන හා පුරවැසියන් කෙරෙහි අයහපත් අන්දමේ බලපෑමක් ඇති නොවන පරිදි අපේක්ෂිත වෙනස්කම් කරා පියවරෙන් පියවර අප ඉදිරියට යනවා.
නීතිකරුක රටක් නිර්මාණය කරමින් විනයගරුක සමාජයක් ඇති කරන අපි කැප වෙනවා. සියලුම පුරවැසියන්ගේ සමාජ ආරක්ෂාව තහවුරු කරනවා. නීති ඉදිරියේ සැවොම සමාන යන සංකල්පයට අප යළි ජීවය ලබා දෙනවා. අප රට ගොඩනැන්වීමේදී රාජ්‍යසිරි විශාල කාර්යභාරයක් පැවරුණ බව අප විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් මහජනතාවට අභිමානය සැලසෙන රජයේ ඉලක්ක කරා හඹා යන රාජ්‍ය සේවයක් ඇති කරනවා. කාර්යක්ෂම අවංක ජනතාවාදී රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් අපි අපේ කැපවීම උපරිමයෙන් දක්වන සූදානම්. මේ රටේ මහජනතාවගේ ජීවන තත්ත්වය නැන්වීම අපේ අපේක්ෂාවයි. ඒ වෙනුවෙන් ප්‍රායෝගික වැඩපිළිවෙළක් අප ක්‍රියාවට නැන්වුණා. ජනතාව මත පැටවී ඇති අධික ජීවන බර අවම කිරීම සඳහා අප පියවර ගන්නවා. මේ රටේ සෑම මවකටම සහ පියෙකුටම තමන්ගේ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් සාංකාවක් ඇතිවෙන්න අපි ඉඩ තියන්නේ නෑ. තමන්ගේ දරුවට හොඳ පාසලක් හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ඒ හැම දෙමව්පියකටම අයිතියක් තිබෙනවා. සිල් දරුවන්ට විශිෂ්ට අධ්‍යාපනයක් ලබා දීමට කැපවෙමින් මතු පරම්පරාව සුරක්ෂිත කරන්න අපි කැප වෙනවා. දැනුම ආකල්ප හා කුසලතා දියුණු කරමින් අපේ රටේ තරුණ පරම්පරාවට විශ්වාස කළ හැකි අනාගතයක් අපි නිර්මාණය කරනවා. ඕනෑම රටකට අපි ගිය විට ගුවන්තොටුපළ ස්වභාවයෙන්ම රටගෙන යම් චිත්‍රයක් මවා ගන්නට පුළුවන්. එහි පිළිවෙල, මිනිසුන්ගේ හැදියාව, ක්‍රියාකාරීත්වය, හැසිරීම රටාව මේ ආදී සියල්ල තුලින් ගම්ම්‍ය වන්නේ ඒ රටේ ස්වභාවය. ඉන් ඔබට පරිසරයේ පිරිසිදු බව, පාරවල්වල වාහන යන ආකාරය, වැඩිහිටියන්ට සලකන ආකාරය, ආගන්තුක සත්කාර, ඒ වගේම සත්තුන්ට සලකන ආකාරය පවා එමගින් සනාථ කරගන්න පුළුවන්. අපේ රටේ ප්‍රතිරූපයත් ඒ ආකාරයෙන් පැහැදිලිව පෙනෙන ආකාරයට ගොඩනැන්වීමට අපි සැලසුම් සකස් කර අවසන්. ඒ ගොඩනැමීම වෙනුවෙන් කෙටි කාලන, මධ්‍ය කාලන, ආදිගු කාලන පීවර අපි ගන්නවා. මේ රටේ විදේශ ගමන් බලපත්‍රයට ලෝකේ ගරු කරන තත්ත්වයකට රට ගොඩනැන්වන්නට අවශ්‍යයි. මේ රටේ පුරවැසියන්ට මම ශ්‍රී ලාංකිකයෙක් කියලා අභිමාණයෙන් කියන්න පුළුවන් රටක් නිර්මාණය කරන්න අවශ්‍යයි. මේ රටේ පුරවැසියෙක් වීම අභිමානයක් කියලා මේ රටේ ජනතාවට හිතෙන තැනට මේ රට පත් කරන්න අවශ්‍යයි. ඊට ඔබේ සාමික දායකත්වය අවශ්‍යයි. සියලු පුරවැසියන සමාජ සාධාරණත්ව හිමිවන රාජ්‍යයක් වෙනුවෙන් අපි වඩාත් වගකීම් සහිත ලෙස දායක වෙනවා. දැනුම, කුසලතාවය, අධ්‍යාපනයේ ව්‍යවසායකත්වයට දිරිගන්වන වැඩපිළිවෙළක් තුළින් අපගේ ළමා හා තරුණ පරම්පරාවට විශ්වසනීය අනාගතයක් අප විසින් නිර්මාණය කරනවා. අපේ රටේ ජනගහණයෙන් 52%ක් ඉක්මවන කාන්තා ප්‍රජාව මේ රට ආර්ථිකය සහ සමාජ ක්‍රියාවලිය සුවිශාල දායකත්වයක් දක්වන පිරිසක්. කාන්තා නියෝජනය සම්බන්ධ සියලු දෙනාට එක්ව ගත හැකි ක්‍රියාමාර්ග වෙතට අපි යොමු වෙනවා. සියලු ආයතනයන්හි කාන්තා නියෝජනය ශක්තිමත් කිරීමට අපි පියවර ගන්නවා. ඒ සඳහා වන අපගේ කැපවීමේ ආදර්ශය සනාථ කරමින් දැනටමත් අපේ අග්‍රාමාත්‍ය ධූරයට කාන්තාවක් පත්කොට තිබෙනවා. මෙරට ජනගහනය විශාල පිරිසක් ආබාධ සහිත සුවිශේෂී සමාජ ආරක්ෂණයක් ලැබිය යුතු පිරිසක්. එම පිරිස වෙනුවෙන් ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් අපි විසින් යෝජනා කර තිබෙන අතර එහි කෙටිකාලන ක්‍රියාමාර්ග කඩිනමින් ආරම්භ කරනවා. අප යන ගමනේදී මේ සමාජ දේහයේ සියලු කණ්ඩායම් මඟ නොහරින බවට අප වග කියනවා. එකිනෙකාගේ අනන්‍යතාවයට ගරු කරමින් ඒ රටේ ප්‍රගතිය උදෙසා සාධනීය ලෙස යොදා ගැනීම වෙනුවෙන් අපි අපේ දායකත්වය ලබා දෙනවා. මහජන පරමාධිපත්‍ය පිළිබඳව අපි ඉතා දැඩිව විශ්වාස කරන අතර ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කැප වෙනවා. අප පිළිබඳ සැකසංකා හේතුවෙන් අවිනිශ්චිතතාවය ඇති අය සිටින බව මා දන්නවා. මාගේ ක්‍රියාවන්තුලින් ඔබගේ විශ්වාසය දිනා ගැනීමට මා බලාපොරොත්තු වෙනවා. ඔබගේ සාධනීය විවේචන පිළිගැනීමට සූදානම්. එමෙන්ම අප එක්ව ගොඩනගෙන අනාගතයේ කොටස් කරවන් වීමට ඔබව ධෛර්යමත් කරනවා. අප අතර පවතින වෙනස්කම් අතික්‍රමණය කළ හැකි නම් ඔබ හා අප අතර ඇති ඉලක්ක සමාන වන බව ඔබට වැටහෙනු ඇතැයි මා විශ්වාස කරනවා. එමගින් රට මුහුණ දී ඇති අර්බුදය පිළිගැනීමටත් එතුලින් ඉදිරියට යාමට අවශ්‍ය උපාය මාර්ග එක්ව සැලසුම් කිරීමටත් හැකියාව ලැබෙනවා. මේ රට ගොඩනැගීම උදෙසා සාධනීය ලෙස අවංකව සම්බන්ධ වන සියලු දෙනාට අපේ දුරට විවෘතයි. ජනතාවගේ ජනවරමට අනුරූපී වන පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. ඔබ දන්නෝ පැවතුණු පාර්ලිමේන්තුව ජනතාවගේ ජනමතයේ විකෘතියක්. ඒ අනුව මා ඊයේ දිනේ පාර්ලිමේන්තුව විසුරුව හැරීමට පියවර ගත්තා. විවස්ථානුකූල රටගෙන යාම සඳහා අපේ පාර්ලිමේන්තු නියෝජනයට අනුරූප වන ආකාරයට කැබිනට් මණ්ඩලයක් පත් කරගත්තා. අලුත් ඉරක් පායන හැම දවසකම මේ රටේ සියලු මිනිසුන් දකින සිහිනයක් තිබෙනවා. ඒ අදට වඩා හොඳ හේටක්. එහෙත් දශක ගණනාවක් තිස්සේ සිහිනයක් පමණක් වූ බව ඔබත් මමත් දන්නා කරුණක්. අවස්ථාවාදී, බලලෝභී, ඒකාධිපතිවාදී හා ජාතිවාදී හේතුවෙන්
අපේ රට තවමත් ඉහලින් ඔසවා තබන්න අපිට හැකියාව ලැබිල නෑ. එහෙත් දැන් අපට ඉතිහාසය අත්හල නොහැකි අවස්ථාව ලැබී තිබෙනවා. අප සියලු දෙනා එකට එක්ව විවිධත්වයන් දරාගන්නා පොහොසත් ලස්සන රටක් ගොඩනගමු. ඉස්තුතියි. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. අයිබෝන්.